ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අදමුළුවේ 10 වෙනි ධර්ම දේශනාව ආරම්භයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා සාදුකාරයක් පවත්වමු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමෝ ච භික්ඛවේ කම්මානං විපාකෝ ඉද භික්ඛවේ ඒකච්චෝ යේන දුක්ඛේන අභිභූතෝ පරියාදින්න චිත්තෝ සෝචති ඛිලමති පරිදේවිති උරත්තාලින් කන්දති සම්මෝහං ආපජ්ජති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කවුරුත් පහය දැන් දන්න විදිහට අපි මේ දුක්ඛ කියන මාතෘකාව නැත්නම් සාමාන්‍ය අපි පාලියෙන් දුක්ඛ කියන මාතෘකාව මුල් කරගෙනයි මේ වැඩමුළුවට මාතෘකාව සපයාගත්තේ. අපි ඒ සඳහා මේ නිබ්බේධික සූත්‍රය ඉස්සරහින් තියාගත්තා. මේ නිබ්බේධික සූත්‍රයේ සරුවචන වහන්සේ දුක්ඛ පියවර 6කින් විස්තර කරන ආකාරය අපි දවසින් දවස මාත්‍රකාවසෙන් ඉදිරිපත් කරගනිමින් දැන් පැමිණලා තියෙන්නේ ඒ දුක සම්බන්ධ විපාක පක්ෂය පෙන්වන එකයි. අනෙතං කතමෝච භික්ඛවේ දුක්ඛස්ස විපාකෝ. යම්කිසි දුකක් ඇති වුනොත් ඒක නැත්තම් සරුවචනාංශයේ යම්කිසි දෙයකට දුකක් කියලා කියනවා නම් ඒ ඇති වෙන අමහිරි ඵලය නපුරු ඵලයට කියනවා විපාකය කියලා. එනතන මේ දුක මේරුවාට පස්සේ ඒක නපුරු ඵලයක් ගෙන දෙනවා. ඒකට කියනවා විපාක පක්ෂය කියලා. ඒ විපාක ගැන කතා කරනකොට ඒක මොකක්දයි කියලා ප්‍රශ්නේ අහලා සරුවචන වහන්සේ ඉද බික්කවේ ඒ කච්චෝ මානෙ මෙහිලා මේ ලෝකේ වසනෙක් කෙනෙක් යේන දුක්ඛේන අභිභූතෝ මේ දුකෙන් යටපත් වෙලා දුකට ගිලිලා පරියාදින්න චිත්තෝ වට කරගත්තට පස්සේ සෝචති ශෝක කරයි කිලමති ක්ලාන්ත භාවයට පත් කරයි පරිදේවති විලාපදී අඬයි ඒ වගේම උරත්තාලින් කන්දති කියලා කියනවා පපුවට පැහැර ගනිමින් ගහ ගනිමින් පපුවට ගහ ගනිමින් අත් දෙක අහසට දික් කරමින් අඬනවා. ඒ වගේම සම්මුහං ආපජ්ජති සමහරකට ක්ලාන්ත හැදිලා වැටෙනවා සිහි මුර්ජාප tattera පත් කරනවා. මේ තමයි ඒ දුකේ ස්වභාවය. ඒකේ සාමාන්‍ය ලාමකම තාකේ තමයි ශෝක කරන ගතිය. ඒ කියන්නේ තාම පැමිණිලා මේ එnde ඉස්සලා උනත් දුකක් සම්බන්ධව කෙනෙකුට ශෝක කරන්න පුළුවන්. එහෙම නැත්නම් පශ්චාත්තාප ස්වභාවයෙන්. නමුත් කිලමති කියලා කියන්නම් හොඳටම බරපතල විද්‍යට ඒක ඇවිල්ලා ඒ කෙනාව ක්ලාන්ත භාවයට පත් කරන එක. ඒ වගේම පරිදේවති කියලා කියන්නේ විලාප දෙන එක. එතකොට යාගේ තියෙන මේ බැගෑ ස්වરૂපය නීච තත්වේ නැත්නම් පහත් තත්වේ නිසා ළඟට එන අයට ඇත් දෙක දික් කරමින් විලාප දෙන්න පටන් ගන්නවා. උරත්තාලින් කන්දති කියලා කියන්නේ ලිහි පැහැර ගනිමින් නැත්නම් පපුවේ අද්දක ගහ ගනිමින් අහසට අද්දක දික් කරමින් අඳන්න පටන් අර ගන්නවා. ඊට පස්සේ සම්මුහං ආපජ්ජති ඒ ක්ලාන්ත වෙලා වැටෙනවා. ඉතින් මේ ආකාරයේ දුක පිළිබඳව විග්‍රහයක් නැත්නම් දුකක් ආවොත් මේක විපාක දෙන ආකාරයේ විග්‍රහ කරපු සරුවචන වහන්සේ ඒක පිළිබඳව සරුවචන විග්‍රහයකුත් කරනවා. දුක එනවා දුක ආපුවාන් පස්සේ මෙන්න මේ වගේ මිනිස්සු ක්‍රියාකාරකම් දක්වනවා. යේනවා පන දුක්ඛේන අභිභූතේ පරියාදින්න චිත්තෝ බහිද්දා පරියෙට්ටින් ආපජ්ජති. ඒ தත්තට ආවට පස්සේ එයා බාහිරේ උත්තරයක් හොයනවා. මේ ඇතිවෙච්ච தත්වයට උත්තර පිට හොයනවා. ඒකයි බගෑ භාවයට පත් වෙන්නේ. ඒකයි දීන தත්වයට පත් වෙන්නේ. ඒ தත්වයේ ඉතින් මට දැන් කරන්න දෙයක් නැහැ. අනේ කවුරු හරි ඇවිල්ලා මේකට උත්තරක් දෙන්න ඕන කියලා ඒ කෙනාට ඒ වෙලාවේදී ඇතිවෙන මේ විශ්වෝප ස්වરૂපේ නිසා කෝ ඒකපදංවා දීපදංවා පජානාති ඉමස්ස දුක්ඛස්ස නිරෝධායාති. එයාට හිතෙනවලු මේ වැනි දුකකටපත් වෙච්චි මට මේ දුකෙන් ගලවන්න පුළුවන්
පා ඇති හෝ පා සහිත හෝ ද්විපද වූ සතෙක් ලෝකේ ඉන්නවාද කියලා. ඒ කියන්නේ කාට හරි කමක් නැහැ මේ දුකෙන් මාව ගලව ගන්න පුළුවන්ද කියලා. අපාදං හා දිපාදං කියලා පාද ඇති හෝ නැ ඒක පදං හා දිපාදං එක පාදයක් හෝ දෙකක් හෝ නැත්නම් 10ක් 15ක් හරි ගමන් නැහැ දුක නැති කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ ඉන්නවාද කියලා අනිතරෝම අහන්නත් පටන් අර ගන්නවා හොයන්නත් පටන් අර ගන්නවා අර සම්මෝහ ස්වරූපේ බැගෑ ස්වරූපේ නිසා ඇතුළත කොහොමඩක්වත් මේකේ උත්තරයක් නැහැ ඒ නිසා සරුවචනාංශේ සම්මෝහ වේපක්ඛම් චාහම් භික්ඛවේ දුක්ඛං වදාමි පරියටි වේපක්ඛම් කියලා මේ දුක මනුෂ්‍යයාගේ හිත අන්ධවන්ද කරන සුළු ගතියක් සම්මෝහයේ දනවන දෙයක් ඒ වගේම පරියටි වේපක්ඛම් බාහිරේ සොයා යන සුළු පරිේෂණ කරන සුළු අනේ මෙහෙම දුකක් වනේ වනසි උපායකටවත් වෙන්න එපා මට කවදාකවත් ඊට පස්සේ එන්න එපා මගේ ප්‍රියෙකුට මේක වෙන්න එපා කියලා ඒ විලාප දෙන කොටත් කියනවා ඒ වගේම හොයන්න පටන් අර ගන්නවා මේ දුක අතනින් තමයි පටන් අරගත්තේ ඒ වෙලාවේ මට අන්නරාය වගේ වස්තු අර වගේ දැනුම තිබුණා නම් මේ දුකට එන්නේ නැහනේ ඒ නිසා ඒ සඳහා මම පරිේෂණ කරන්න ඕනේ ආදිවාසී ඒ පරිේෂණ කරන්න පටන් ගන්නකොට ඒ එන්න තියෙන දුක ඇවිල්ලා ඒ මනසට දෙන්න තියෙන දුක දීලා ඉවරයි ඊට පස්සේ තමයි තවදුරටත් මේ පරිේෂණ තෘෂ්ණාවක් ඒ පුත්‍රයට ඇති වෙන්නේ ඒ නිසා සර්වචනාංශය කියනවා සම්මෝ වේපක්ඛං පරියටි වේපක්ඛං ඒ පුද්ගලයාගේ ඇති වැටිය දැක ගන්න පුළුවන් ඇත්ත ඇතියට දැක ගන්න පුළුවන් ගතිය අන්ධබන්ධ කරනවා මේකට අපි කියනවා අන්‍ය විහිිත භාවයකට පත් වෙනවා කියලා ඒක කිලමති කියන වචනේ තු සඳහන් වෙනවා ඒ වගේම සම්මෝහං ආපජ්ජති කියන වචනේ සඳහන් වෙනවා ඒ දුක නිසා ක්ලාන්ත කරන. ඉතින් එහෙම ලෝකෙක තමයි අපි ජීවත් වෙන්නේ. ওই ලෝකේ දැන්න තියෙන හැම පරිේශණයක්ම ඒ වගේ බාහිරේ දුක නැතිකරන හොයන පරිේශණයයි වට අනාර්ය පරිේශණ කියලා කියන්නේ. සර්වචන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මේ ඇතිවෙන පරිේශණ තෘෂ්ණාවෙන් ඇතුළතයි මේකේ හේතුව. ඇතුළතයි හොයන්න ඕන කියලා යම් කිසි කෙනෙක් හිතුවොත් ඒකට කියනවා ආර්ය පරිේශණය කියලා. ඉතින් යනුව කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් අනාර්ය පරිේශණය බහිද්දා බාහිරවර්ති ආර්ය පරිේශණය අභ්‍යන්තරවර්ති ඒක ආධ්‍යාත්මිකයි අභ්‍යන්තරට නැමිලා තියෙන්නේ. ඉතින් ඒක ඕනම වශයෙන් ඒ පොදු මානසිකත්වයක් තියෙන ජන විඥානයේ කෙනෙකුට කියන්න පුළුවන් මේ ඇතුළට නැමිච්ච පරිේශණේ හරීම ආත්මාර්ථකාමි ඒ වගේ මේක යෙදවුම බොහොම පටුයි සුළුයි එමනේ බාහිරේ හොයාගත්තොත් එහෙම උත්තරයක් ඒක ਸਰවව්‍යාපී ඕන තැනකට යොදාන්න පුළුවන් ඒ නිසා හොයනවා නම් හොයන්න ඕනේ බාහිරේ කියන එක තමයි ඒ තර්කමනසට අහුවෙන්නේ මොකද ඉතින් සරුවචනාංශය අර සාරා සංකේ කල්පලක්ෂයක්ේ දාන පාරමිතා පුරමින් දාන උපපාරමිතා පුරමින් දාන පරමාර්ථ පාරමිතා පුරමින් සීල නෙක්ඛම් ආදී පාරමිතා පුරමින් බැලුවා ඒ දන්නා කාලෙක ඒ සාමාන්‍ය විස්තර වශයෙන් කියනකොට කියන්නේ බුදුවරුම 512024 නමක් දැක්කයි කියලා කියනවා ඒ පාරමිතා පූර්ණ කාලය ඇතුළත කාලවකවාන 512024 නමක් බුදුරු දකින්න කාලෙත් කිසිම දවසක දුකට හේතුව හෝ දුකේ විපාකවලට උත්තර බාහිර දැකලා නැහැ. ඉතින් ඒ නිසා හරියනවනම් වැඩේ සිද්ධ වෙනවනම් සිද්ධ වෙන්නේ ඇතුළතම. නමුත් කවදාකවත් මිනිස්සු කැමති වෙන්නේ නැහැ ඇතුළත පරිශීණය කරන්න එහෙම නැත්නම් ආර්ය පරිශීණය කරන්න ඉෂා කරන හරියක් අනාර්ය පරිශීණය තියෙනවා. ඉතින් ඒ අනාර්ය පරිශීණවලට විද්‍යාව කියනවා බුදුරජාණන් වහන්සේ කියන මේ ආර්ය පරිශීණයටත් විද්‍යාව කියලා කියනවා. එතකොට මහා විශාල පටලවිල්ලක් ඇති වෙලා තියෙනවා අද ඉන්න තරුණ තරුණියන්ට ඒ දුක්ඛ සත්‍ය අවබෝධ කරපු වෙලාවේදී සර්වචත්තනාංශය සඳහන් කරන්නේ උබ්බී අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝක උදපාදි මට විද්‍යාව පහළුණයි කියලා. ඉතින් දැන් අර
අපි දන්න ඔය පප්පලා ටික ඉන්නනේ අයිසෙක් නිව්ටන් එහෙම නැත්නම් ආකිමිඩිස් එහෙම නැත්නම් ඔය අයින්ස්ටයින් වගේ ඒ පප්පලාගේ වැඩ වලටත් අපි කියන විද්‍යාව කිය. එතකොට ඉස්කෝලේ ගිය ළමයා කවුරු හරි කිව්වොත් එහෙම බුදුහාමුදුරුවොත් විද්‍යාවක් ඉගෙන ගත්තේ මේ ඉන්න අලුත් කාලේ පප්පලක් දාගෙන තියෙන විද්‍යාවක් කියලා. ඉතින් ඒගොල්ලෝ කියාවේ ඕනම කෙනෙකුට හිතනවා බුදුහාමුදුරුවෝ යල්පැනපු කෙනෙක්. මේගොල්ලෝ හොයාගත්තට පස්සේ ලෝකේ බුදුම වෙනසක් ඇති වුණා. බුදුමාකාර තාක්ෂණයක් එන්න පටන් ගත්තා. බුදුමාකාර විදිහට භෞතික ලෝකේ Tamanට ඕන විදිහට බොත්තමත් අදගල බමනින් සියලු සැප ලබා දෙන්න ඉස්සරහට ගියා. ඒ නිසා ඒක බුද්ධජාන වංශයේ යල්පැන ගිය විද්‍යාඥෙක්. නමුත් පස්සේ ආපු කට්ටිය ඊට වඩා බොහෝමත් නවපන්නේ විද්‍යාඥෝ කියන එක තරුණෙකුට නෙමෙයි මට මම විද්‍යාව ඉගෙන ගන්න කාලේ මට වෙච්ච දෙයක්. ඒක මොකද අපි 10 වෙනි පන්තියෙන් බුද්ධහගම විෂයක් වශයෙන් නතර කරනවා. 10 වෙනි පන්තියේ සමත් වුණාට පස්සේ 8 වෙනි පන්තියේ සමා වෙනවා. 8 වෙනි පන්තියේ සමත් වුණාට පස්සේ අපේ ඉස්කෝලේ ඒ දවස්වල තිබුණා ඒ ලකුණු අනුව කට්ටියක් විද්‍යාව කරන්න ගන්නවා, කට්ටියක් ආර්ථික විද්‍යාව කොමර්ස් කරන්න ගන්නවා, කට්ටියක් කලා කරන්න ගන්නවා. ඒක ඉතින් විද්‍යාව කරන්න ගන්න හොඳම කට්ටිය. මගේ මල කර්මයක්ද මන් දන්නේ නැහැ. මම ඇත්තට අධ්‍යාපනයේ දක්ෂ නැහැ. හැබැයි ගියේ විද්‍යාව කරන්න. ඉතින් මං හරියට කුඹගෙන හිටියා. මමත් ඒ විද්‍යාඥෝ කණ්ඩායමට වැටුණයි කියලා. ඉතින් ඒ නිසා ඉතෙක් ඉගෙන ගත්ත බුද්ධ ආගම ඒ ඔක්කොම ඉතින් ඉවරයි. සිංහල ඉගෙන ගැනීම ඉවරයි. ව්‍යාකරණ ඉගෙන ගැනීම ඉවරයි. ඊට පස්සේ අපි මේ කවුරුත් දන්නේ නැති ලැටින් භාෂාවෙන් අරින්මින් උගන්වපු සමීකරණ වගේ කටපාඩම් කරන ඒක හොඳට වම අරගෙන ගන්න පුළුවන් නම් ලකුණු ලබාගන්න. ඉතින් යනවා. ඉතින් ඒ කාලේ අපි නිතරම නිකන් විද්‍යාව කරන කට්ටිය අතේ තිබුණු වචනයක් තමයි සියලු සංස්කාරයෝ නැසෙන සුළු කියන්නේ සියලු සංස්කාරයෝ නැසෙන සුළු කියලා තමයි අපි හදාගන්නේ. නවීලුවටත් එක්ක අපි කියන සියලු සංස්කාරෝ නැසෙන සුළු කියලා. ඒ අර බුදුහාමරංගේ වචන වලට මේ විහිළු කරන්නේ. ඒ නිසා මේ සිද්ධිය වෙනකොට මම හිතන්නේ 1967 විතර වෙන්න ඇති. එතන ඉඳලා මම අධ්‍යාපන ඉවර කරනකොට ටිකක් ඇදී ඇදී ගිය නිසා 81 82 වෙනකම් මගේ ගත කරා. ඒ කාලේ පුරාවටම තිබ්බේ මේ නවීන විද්‍යාඥයන්ගේ නවීන තාක්ෂණය සමීකරණ වල තියෙන වහා ප්‍රතිඵල ගෙන දෙන සතිය. නමුත් කෙසේ නමුත් මට මතකයි ඒ පළවෙනි උපාධිය ඉවර වෙනකොට මට තේරුණා පටලවාගෙන තියෙන කියන එක. පැහැදිලිවම තේරුණා මේක මේ බාහිරේ හොයන දේ කද්දාකවත් කියලා වරක් නැහැ. ඒක නිසා මම හොයාගෙන තිබුණ එක විශේෂපතයක්. ඒ විශේෂපතෙත් ඉහළට ගිය මිනිස්සුක කතා කරනවා මට පේනවා ඔක්කොම හිස් කොඹ තියෙන මොළ ඇතුලේ. මොනම දෙයක්වත් නැහැ. මං ගියේ පරිසරයේ මේ සංස්කෘතිකගත සිංහල බෞද්ධ පරිසරයක්. නමුත් ඉස්සරහට හම්බෙන ඔක්කොම හිස් කොඹ බව තේරිලා දිගට අධ්‍යාපනය කරගෙන ගියත් මට තිබුණෙම ඒ අධ්‍යාපනයේ තියෙන පුස් බව, ඒ අධ්‍යාපනයේ තියෙන බොල් බව, ඒ අධ්‍යාපනයේ තියෙන රවට්ටන සුළු ගතිය, ඒ අධ්‍යාපනයේ තියෙන ආලවට්ටම විතරයි තියෙන්නේ වෙන මොනවත් නැහැ කියන්නේ. ඉතින් ඒ නිසා පැවිදි වුණාට පස්සේ මට ඒක ආයුධයක් වුණා. ඕන කෙනෙක් අධ්‍යාපනය ගැන කතා කරනවා මට දැහැන දුර තරඟ කරත හැකි මාත් කරලා තියෙනවා ඔක්කේ. මම මේ නොදැන නොකර පැත්තකට ගිය එකක් නෙවෙයි. ඒ කාලේ හැටියට මමත් හොද පොරක්, සෑහෙන හොඳ කකුලක්. මොකද පච්චත් උපාධියක් කරනවා කිව්වම මේ කාලේ බොහොම අමාරු. ඒ නිසා මට කවුරුවක්වත් කියන්න දෙන්න ඕනේ නැහැ. මොකද ඊට පස්සේ ඇත්තටම ওই පච්චත් උපාධිය අවස්ථාවේදී ගොඩාක් මගේ වෙලාව ගත වුණේ බුද්ධ ධර්ම වෙනුවෙන්. විශේෂම සතිය පිහිටුවීම වෙන්නේ ඒ කරගෙන කරගෙන යනකොට තමයි තේරුනේ අරකින් අර ඒ ආදීනව පක්ෂේ දැකපු නිසා අර අටේ පන්තියේදී අතහරපු බුද්ධඝමිට ආයේ වැඳගෙන ගිහිල්ලා ආයේ පොත් ටික කියවලා ආයේ ඒක ඉදලා පටන් අරගන්න යනකොට මගේ ජීවිත කතාවට සම්බන්ධ කරලා කියනවනේ මම අටේ පන්තියට යනකම් කියුවේ පාලි සහ සිංහල පොත් පමණයි. නමුත් ඒ පසුව හඳුනා දීපු බුද්ධඝමී ප්‍රධාන වෙනස්කම් දෙකක් තිබුණා. එකක් තමයි ඒක ප්‍රායෝගික පැත්ත විතරයි බැලුවේ, සතිය විතරයි මම ඉගෙන ගත්තේ. වෙන කිසිම බුද්ධඝම කියන විශේෂය මට ඕන වෙලා තිබුණේ නැහැ. මට ඕනේ සතිය. දෙක උගාවක් ඉගෙනගත් ඉංග්‍රීසි භාෂාවයි. ඒක නිසා අර අටේ පන්තියට යනකන් තිබුණු ආකල්පය ඊට පස්සේ දෙවෙනි සැරේ මේ ගැන ඉගෙන ගන්න කොටයි මේ දෙක අතර විශාල වෙනසක් තිබුණා. මචන් ජීවිතයකට හරි වටිනවයි කියලා. මේ පැත්තක් දානවා, මේ පැත්තක් දානවා. ඉතින් ඊට පස්සේ තමයි තේරෙන්නේ මේකට සම්පූර්ණ කාලය දීලත් මදි.
අරකට මම ඉච්චර ගෞරවයෙන් අධ්‍යාපනය සඳහා කාලය කාලකන්ණි කරගත්ත නිසා බොහෝම ඉක්මනට මේකට පූර්ණ කාලීනව බහගෙන ඒක කරන්න ඕනෑ කියන හැඟීම ගිහිව ඉඳදිත් මට තිබුණා. නමුත් ඒකට සුදුසු තැනක් මෙහෙරීමක් එනකන් තමයි මම වුණේ. ඊට පස්සේ තමයි පැවිද්ද සිද්ධ වුණේ. ඊට පස්සේ මේ අද කියන බණ වගේ විස්තර සහිතව කරුණු කාරණා දැනගෙන හිටියේ නෑ. නමුත් මේ තමන්ගේ තියෙන දැවෙන, තැවෙන, පිලිස්සෙන එහෙම නැත්නම් අසන්තෘප්ත ගතිය නිසා තමයි අපි මේ පරිශන කරන්නේ. ඒක නිසා සර්වචන් වහන්සේගේ පැත්තට අපි නැවතත් අවධානය යොමු කරොත් සර්වචන් වහන්සේ එක්කෙනෙක් කෙලෙස් බරිත එක්කෙනෙක් නැත්නම් පෘථජනෙක් ගත්තොත් ඒ පෘථජනයට නිතරම මාර්යාගේ සීනාවල් 10ක් එක්ක පරිශන මේ රණ්ඩු කරන්න වෙනවා. දසමාර සීනා කියලා. ඒකේ තියෙන කාමාතේ පටමා සීනා. මේ අපි නිබ්බේධික සූත්‍රයේ මුලින්ම ගත්තේ කාමයේ කියන මාතෘකාව. මේට වැඩමුළු 4කට 5කට ඉස්සලා එයා තමයි පළවෙනිම මේ දුක පිළිබඳව ගිය අපි ඉස්සර ගන්නවට කිව්වේ දුකට නිදාණය තණ්හාව කාම. ඒක තමයි මිනිස්සු සංසාරයට බැඳින ප්‍රධානම ඇල්ම. එතකොට කාමාතේ පටමා සීනා ဒုတိය ආරති උත්ති තත්‍යං කුප්පිපාසා චතුත්තං තණ්හා කියලා ආයසරයක් කාමයේම ඉදිරිපත් වෙනවා හතරවෙනි සේනාව මාර සේනාව තණ්හා කියල. ඒකට අටුවාචාරින් වහන්සේලා සඳහන් කරලා තියෙන්නේ පරිවේෂණ තෘෂ්ණාව කියලා. දේවල් හොයා යෑම. මේක මදි. තව ඉස්සරට හොයාගෙන යන්න ඕනේ කියලා. ඉතින් මේ පරිවේෂණ තෘෂ්ණාවේ එන්නේ පීඩිත ජනතාව හරහා. සතුටට පිටිචිගතියටපත් වෙච්ච කෙනෙකුට තව හොයාගෙන යන්න දෙයක් නැහැ. අඩුපාඩු තියෙන කෙනා තමයි හොයාගෙන යන්නේ. ඉතින් දෙන්නේ ඉන්න අපි පරිශ්‍රයෙන් සඳහා වියදම් කරන ගාන වැඩි වෙනවා. ඒක අනාර්ය පරිශ්‍රණයකට යන්නේ. ඒක මිච්ඡා දෘෂ්ටි හරහාමයි යන්නේ. මිච්ඡා සංකල්ප හරහාමයි යන්නේ. ඒ නිසා කවදාකවත් ඒ දැනට කරන පරිශ්‍රණ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන සීලයකට මොන්නම තාලකින්වත් උදව්වක් කරන්නේ නැහැ. සදාචාරය ගැන කිසිම තැකීමක් නැහැ. ඒ අනාර්ය පරිශ්‍රය. නම් සර්වචන්නාසි ක්‍රමේ ඇතුළත හොයන්න කියන එක තමයි පළවෙනිම සම්මාදිට්ඨිය. දුකට හේතුවත් ඇතුළත තියෙන්නේ දුකේ විපාක ආවට පස්සෙත් අනුන්ට අත දික් කරන්න එපා, පපුයත් එක්ක ගහන අඬන්න එපා, කණබින්දම් ගහන්න එපා. එහෙම නැත්නම් විලාප දෙන්න එපා. මේ ගැළපෙන්නේ නැහැ බෞද්ධයෙකුට. ඒතකොට බාහිරේ හොයන ගතිය. ඉතින් මේ මම අද මේ ධර්මාසනයේ ඉඳගෙන මෙහෙම කතා කරාට මට මතකයි අපච්චි නැචී දවසේ මං අඳපු හැටි ඔය හතරම බෝලිමට ආ. සෝචති කිලමති උරත්තාලින් කන්දති සම්මුහං ආපජ්ජති. කලන්ත හැදෙනවා ආය වැටෙනවා. ආය කලන්ත හැදෙනවා ආය වැටෙනවා. අත් දෙක දික් කර කර අඬනවා. අයියෝ ඇයි මේ මම මේ උපස්ථාන කර හිටපු අපච්චි නැති උනේ. ඒ මොකද මගේ අදහස් තිබුණා මට අහිය හති තියෙනකම් මැරෙන්න දෙන්නේ නැහැ කියලා. මං හිතුවා මට පුළුවන් මේ කියලා. බැරුණාට පස්සේ අපච්චි නෙමෙයි මැරුණේ. මගේ තිබුණාට ඕල මොලකම. ඉතින් ඒ නිසා හරියට ඇඬුවා. ඉතින් ඒ නිසා මං කියන්නේ මේ අඬනවා කියන එක පාපයක් කියලා. මොකද එමු කිව්වොත් මගේත් කක්ක ගෑවෙනවනේ. මමත් අඬලා තියෙනවා. අඬලා තියෙනවා. නමුත් ඒක ඉක්මවා ගන්න නැති තාක්කල්. ඒ කියන්නේ මේ දුකට හේතුව ඇතුළත කියන කාරණාව හිතට වද්දා ගන්න තාක්කල් අපි මේ බාහිරේ මේ බුදුහාමුදුරුවෝ මේකේ තියෙන කෝ ඒකපදංවා දීපදංවා පජානාති ඉමස්ස දුක්ඛස නිරෝධායති. අනේ කවුද ඒකපද හෝ ද්විපද හෝ උත්තමයන් වහන්සේ නමක් ඉන්නේ මගේ මේ දුකින් නිරෝධය මට ලබා දෙන්න. මේ දුකින් මාව ගොඩ ගන්න. මේක ඉවර කරන්න පුළුවන් කෙනෙක් කවුද ඉන්නේ කියලා බාහිරේට අහන්න වෙන්නේ අපේ පෞරුෂත්වයේ බොහොම බැගෑ තත්ත්වයටපත් වෙනවා. දුර්ලභ තත්ත්වයටපත් වෙනවා. ඒ වගේම අපි ඒ බුදුචරණස්කේ මූලික කියන ඒ ඉගැන්වීම වලට විරුද්ධව යනවා. නමුත් එහෙම කිව්වයි කියලා අපි කවදා හෝ ඒකට යාදෙන උත්තරයක් ඒකට අල්ල කල්ලල්ලන උත්තරයක් හම්බ වෙන තාක්කල් මේවා දැක දැක දන දනත් අඬන්නයි සිද්ධ වෙන්නේ. ඒක නිසා ඒ අපි බුරුමේ ඉන්න කාලේ මේ ශරීර බුරුමේ ගියාට පස්සේ ඒ සායදු ස්වාමීන් වහන්සේක මතක් කරා. ඒ ස්වාමීන් වහන්සේ මේකෙන් ගන්නවා මේක දුක ආවට පස්සේ සම්මෝහයකටපත් කරනවා. අන්ධබන්ද කරව නිසා දුක ආපු වෙලාවේදී සතිය වඩන්න බෑ කියලා ආත්ම උපපදයක් කරගන්න.
යමෙක් දුකටපත් වුණාට පස්සේ ඒකට බුදුරජාණන් කියන්නේ වේදනට්ට කියලා. වේදනාවෙන් පීඩිත වෙච්ච කෙනෙකුට මේ වගේ වැඩමුළුවකට අවිලා මේ වගේ දැඩි කාලසටහනක ඉඳගෙන සතිය වඩන්න බෑ. ඒක නිසා නමුත් හැම කෙනෙකුටම දුක හඳුන්ලා දෙනකොට පෙන්නපු ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක අනිවාර්යම පෝලිමේ එන නිසා කිනෙකුට ගණ්ඩ වෙනම අර කලින් ගත්ත ආප්තෝපදේශයෙන් සාධනීය පැත්ත දුක එන්න කලින් ඕනේ සතිය පිටවන්න. ඒක ඉතාමත් ඍජු සරල ඕනම කෙනෙකුට තේරුම් ගත හැකි ආගමෙන් තොර නිදාකරනවා. එනිසා දුක එන්න ඉස්සරලා මේ සතිය වඩන්න ඕනේ කියන එක මේ කානිවල් යන ලෝකෙට පාටි ගෝයින් ලෝකෙට කදාකවත් තේරෙන්නේ. ඒගොල්ලෝ හිතන්නේ මෙච්චර ලස්සන මේ තාරුණ්‍ය තියෙද්දි මෙච්චර ලස්සන මේ කටයුතු තියෙද්දි මොකටද මේ අහ කැන දුකක් අරගෙන කටයුතු කරන්නේ? ඔය කියන්නේ රසාස්වාදේ දන්නේ නැතිකම. ජීවිතේ సౌందර්යය අඳුනන්නේ නැහැ. සංගීතේ දන්නේ නැහැ. ඒ නිසා මේ ලස්සන ජීවත් වෙන කාලේ දුක ගැන හොයන්න හදනවායි කියලා ඒ ඇත්තෝ ඒ අර ආත්පදයන් තමන් ජාති ජරා ව්‍යාධි මරණ වලින් අන්තිම ක්ලාන්ත තත්ත්වයටපත් වෙනකම් සම්මෝහයටපත් වෙනකම් කවදාකවත් තේරුම් ගන්නේ නැහැ. මේ දුකට උත්තරේ හොයන්න ඕනේ එන්න කලින් කියලා. ඒක නිසා ඒ ස්වාමීන් වහන්සේ ඒ බුරුම පණිතාපන් ස්වාමීන් වහන්සේ සතිපට්ඨානයේ වැඩිම සාධාරණීකරණය කිරීමේ බොහෝම දක්ෂ කරුණු හතරක් ඉදිරිපත් කරනවා. මේ භාවනා කරන්න ගියාම පළවෙනි එක තමයි අපි මේ ශරීරේ නඩත්තුකරනද ඒකට ඝන ආහාර දෙනවා, ද්‍රව දෙනවා, හුස්ම ටික දෙනවා. ඒක ඉති ඝන ආහාර ටික ඇති කරගන්න, වවා ගන්න, සහතික කරගන්න අපි කොච්චර මහන්සි වෙනවද කියලා ඔය හැම කෙනෙක්ම දන්නවනේ. අපිටත් අපේ අයටත් කැම ටික හොයන්න අපි මේ අතිකාල සේවාවල් කරමින් සමාජයට මේ රට අතහැරලා වෙන රටකට ගිහිල්ලා, කම අතහැරලා වෙන ගමකට ගිහිල්ලා, කුලය අතහැරලා වෙන කුලයකට ගිහිල්ලා සේරම තියෙද්දිත් බඩගෝස්තරයට එහෙම නැත්නම් වෘත්තියට රකියාවට කැප කරන්න දෙයක් නැහැ. නමුත් අපි ජීවිතයේට අපි ගන්න ආහාර වලට වැඩිය ඉතාමත් වැදගත් වෙන්නේ ද්‍රව ටික. වතුරෙන් තමයි ඔක්කොම ටික යන්නේ. ඒ නිසා ද්‍රව සඳහා අපි එච්චර ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකෙන් ලංකාව වගේ රටක හිටියොත් ඒක නොමිලේ හම්බ වෙන්නේ. නමුත් සමහර රටවල වතුරට ඔය අරාබික රටවලට එහෙම වතුර ටිකක් ගණන් වැඩි. ඒක නිසා සාමාන්‍ය ලෝකේ බැලුවොත් ඝන ආහාර වලට වැඩිය ද්‍රව වලට සලකන අඩුයි. මේ දෙක අපි ඉගෙන ගත්තට පස්සේ අපි වාතය පිළිබඳ කොච්චර අඩු සැලකිල්ලක්ද කරන්නේ? මොකද ඒක නොමිලේ හම්බෙච්ච නිසා. නමුත් මිනිගම් තරහිර දාලා බැලුවොත් අපි දැන් ආහාර ගැනීම නතර කරොත් ආහාර හේතුවෙන් මැරෙන්න මාස 7ක් යනවා. මාස 7ක් ඔය වීලි වීලි තිබිලා මාස 6ක් 7ක් ගිහලා තමයි මැරෙන්නේ. වතුර ගන්න තු හිටියොත් දවස් 7යි. හුස්ම ගන්න තු හිටියොත් විනාඩි 7යි. ඒ තරම්ම හුස්ම ඉතාමත් වැදගත්. නමුත් අපි කවදාකවත් දැකලා තියෙනද බෝතල් වලට දාලා විකුණනවා. වැටවල් ගහලා මේක උඹේ හුස්ම, මේක මගේ වාතය කියලා අල්ලනවා. තාම නැහැ. නමුත් අර ඝන ද්‍රව්‍ය ටිකට අපි කරන යුද්ධ තියා බලනකොට අපි කොච්චර මේ අගයන් ආඩම්බරයන්ගෙන් තියෙන ප්‍රායෝගික වටිනාකම නොසලකා හැරලා තියනවාද? ඒ නිසා අපි හොඳ ඝන ආහාර හොයන්න ඉතාම දූෂිත වාතයේ සයිද නගරවලට රිංගනවා. අර ලස්සන පිරිසිදු වාතයේ තියෙන කැලේට පස්සාරව ලස්සන කැලේක තියෙන පිරිසිදු ජලයට පසාරව. බුදුජානන්සේ භික්ෂුවක් ගැන කතා කරනකොට කියනවා යම් භික්ෂුවක් හිතනවා මට නගරයට ගියොත් මට මේ නංග මතක් වෙන්නේ නැපා මේ බුරියානි කන්න පුළුවන්, එහෙම නැත්නම් පීට්සා කන්න පුළුවන්. ඒ නිසා මේ හිටියට ඌ හම්බෙන්නේ නැහනේ. ඒ නිසා තමන්ගේ බඩු ටික අකුලගෙන කැලෙන් එළියට එනකොට බුදුජානක කියනවා මේ මනසට තේරෙනවා නම් මම මේ හැරගෙන හැරදමලා යන්නේ කොච්චර පිරිසිදු ජලයක්ද, කොච්චර පිරිසිදු වාතයක්ද කියලා මිනිහත් පයක් ඉදිරියට තියෙන එකක් නැහැ කියලා. ලස්සන සිවුරක් ලැබෙයි කියලා, ලස්සන කෑම වේලක් ලැබෙයි කියලා, ලස්සන සේනාසනයක් ලැබෙයි කියලා කැලේට පසහරවලා එළියට යන මිනිස්සයා කවදාකවත් මේක වටිනාකම දන්නවන් කරයිද කියලා. එතින් බලනකොට හොඳම දියුණු සතා වැද්දා. ඌ දියේ ඉඳලා හැන්ද වෙනකන් කැලේ හිටියා.
දිගටම කැලේ විනාශ කරෙත් නෑ, ගල් තැම් හිටෙව්වෙත් නෑ, ගල් ලකුරු ලිව්වෙත් නෑ, හිටපු ලකුණක් මොනක්වත් කෙරුවේ නෑ. ඔයාලයක් තම්මන කාලා මිනිහෙක් පරිච්චහම ඒ ගල්ලේ නැත ඇහැලා වෙන ගල් වෙනකට ගිහිල්ලා මොන විදිහකට පරිසරය හානි කරේ. නමුත් අද මොකද වෙලා කියන්නේ? මොකද ඒක නෙමෙයි කතාව. ඒක නෙමෙයි කතාව. මේ අපි ඝන ද්‍රව වායු කියන මේ තුනෙන් සලකන ශරීරයට මේ විදිහට ආවතීව කරාට අපි ජීවිතයක් කියන්නේ හිත කය කියන දෙකමනේ. අපි මේ හිතට මොනවද කණ්ඩ දෙන්නේ? හිත සම්පූර්ණයෙන්ම නොසලකා හැරලා තියෙනවා. විද්‍යාව නොසලකා හැරියා, නව තාක්ෂණය නොසලකා හැරියා. එතනින් ගියාම ඔය ඔක්කොම කියන දේවල් හිත කියන එක গুপ্ত ධර්මයක් වශයෙන් හතලා ඉඳලා. නමුත් යම් චිත්තක්ෂණයක යම් යෝගාවචරයක් වාඩි වෙලා මම දැන් මෙතන කියන ඒ සති චිත්තක්ෂණයේ උපයෝග වෙලාවත් එහෙම නැතු මේක හිතවිලි වලින් කාමච්ඡන්දයෙන් සද්දෝ වලින් වේදනා වලින් වික්ෂිප්ත වෙච්ච වෙලාවත් බනකොට ඕම කෙනෙකුට තේරෙනවා අර සතිය උපතපු චිත්තක්ෂණය තමයි මාළුවා වතුරේ ඉන්නා වගේ සැප දැනෙන්නේ. එයින් පිට ගිය හැම චිත්තක්ෂණෙම කොට දාපු මාළුවෙක් වගේ හිත සැලෙන. එහෙම හිත සැලෙන හිතක් පිළිබඳ තඹ දෙයිතුක සැලකිල්ලක් නැතුව මේ බඩගෝස්තරේට. එහෙම නැත්නම් මේ බාහිර හිතේ කයේ තියෙන මේ සැප සම්පත් වලට මේ මිනිස්සයා දීලා තියෙන උඩු යටිකුරු අගයන් ආඩම්බරයන් නිසා මිනිස්සයා ජීවත් වෙන හැම චිත්තක්ෂණයකම අසහනයක් කියන එකක් එනවා. ජීවත් වෙන හැම චිත්තක්ෂණයම මානසික ආතතියක් එනවා. ඉතින් ඒ නිසා මේ මිනිස්සයා හිතනවා නම් මේ මානසික ආතතිය නැතිකරන්න ඒ කියන අසහනය නැතිකරන්න අපි අර බේත ගන්න ඕනේ, අර ආහාර වළඳන්න ඕනේ, අර යෝගකම කරන්න ඕනේ, මේක කරන්න ඕනේ කොයි જાති කරත් එම නිසා මේ හිත හදන වැඩපිළිවෙලට කය හිත කියන දෙකේ හිත හදන වැඩපිළිවෙලට ප්‍රමුඛතාවයේ දෙන තාක් සම්පූර්ණ ලැබිච්ච සෑම වස්තුවක්ම අපිට කැපෙන දැනුමද, පිනද, හැකියාවද, අම්මගේ අපේ හම්බෙච්ච බූදලේද සේරම යොදවන්නේ අර අලාපාලු වෙන ගඟට ඉනි කපනවා වගේ මේ බඩ පුරවන වැඩවල. නම් හිත සලකන වැඩේ දිවි එකම එක තැනයි සර්වචනන් චේනිසා සතිපට්ඨාන දේශනා කරනකොටම උන්වහන්සේ කිව්වේ ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා. ඔතන සත්වයි කියලා කිව්වේ කයට නෙවෙයි හිතට. ඔබට හිත පිරිසිදු කරන්න ඕන. හිතට ආහාර දීලා හිත සෞඛ්‍ය සම්පන්න කරන්න ඕන නම් එකම බේතයි තියෙන්නේ සතිපට්ඨාන විතරයි. ඉතින් ඒ සතිය චිත්තක්ෂණයක තියෙන වටිනාකම කියන්නයි මේ දුකටපත් වුණාට පස්සේ දුක ගැන අත් දෙක පපුවේ ගහගෙන අඬන එකේ ඇති වැඩක් නැහැ. දුක එන්නේ ඉස්සෙල්ලා මේක බලන්න ඕන කියන්නේ මම මේ කාරණා ඉදිරිපත් කරන්නේ. ඒක නිසා සතිපට්ඨානේ සාධාරණයේ කිදීමේ පළවෙනි කාරණාව තමයි අපිට මේ හිත කය කියලා දෙකක් තියෙන බව මතක තියාගන්න ඕනේ. බහිද්ධ ආජ්ජත් කියන ආධ්‍යාත්මික සහ භෞතික ලෝක කියලා දෙකක් තියෙන බව දැනගන්න ඕනේ. ඒකෙදි මේ හිත අධ්‍යාත්මය ආගම ධර්මය මේ පැත්තට අපි උදව් දෙන්නේ දවසෙන් කොච්චර පොඩද කාටරි කිව්වොත් එමෙ හැමදාම පැයක් මේ හිත හදන වැඩේට සක්මනකට පරියන්කට යන්න කියලා කී දෙනෙකුටද ඒක පිළිබඳ අධිකාරී ශක්තියක් තියෙන්නේ? අධිකාරී ශක්තිය තිබ්බත් කී දෙනෙක් ඒකට විරුද්ධව අත උස්සනවා. ඒ වගේ රොත් දරුවංග වැටි කරන්න විදියක් නැහැ. ඒක රොත් හරක බාන බලන්න විදියක් නැහැ. ඒක බැලුවොත් කිත කුමර බලා ගන්න කෙනෙක් නැහැ. ඒක කෙරුවොත් මේක නැහැ කියලා මේ මනුස්සයාගේ තියෙන සෑම දැනුමක්ම බලපුලුවන්කාරකමක්ම එහෙම නැත්නම් මාන්නයක්ම අර තමන්ගේ හිත හදන වැඩි පුංචි කරලා අරක ලොක්කම කතාවක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ අගයන් ආඩම්බරයන් වල උඩු යටිකුරු වීමක් අවශ්‍ය කරනවා. සත්‍ය පිළිබඳව අංශු මාත්‍රයක හෝ එයක් ආඩම්බරයක් දෙන්න. ඉතින් මේක මේ සායඩෝ කියපු කතාවනේ නම් මම එකතු කරන්න කැමති. මම මේ කතාව ගිහිල්ලි වරලා මැක්ඩොනල්ඩ් එක කතා කරුවොත් කොහොමද කියන්නේ? මැක්ඩොනල්ඩ් එකට ඇයිදන් විශාල පිරිසක් කතා කරලා පොඩ්ඩක් එන්න මම ලස්සන බණක් කියන්න දන්නේ ධම්මජීව කියන්නේ හරි වැදගත් ආමතුරු කෙනෙක්. කට්ටිය එන්න බණ අහන්න කියලා කිව්වොත් ගහලා එළෙව්වේ නැත්තම් පොදුමයි. නිසා කවදාකවත් මේ වගේ තැන්වල මෙවැනි බණ පේන්නවත් යන්නවා. ඌරන් ඉදිරි පිට මුතු දාන්න එපා. ඒක කියලා දෙන්න ඕනේ මේ වෙනකොටත් ඒ පැත්තට පියවර දෙක තුනක් අරගෙන තව ඉදිරියට යන්න උත්සාහ කරන මේ වගේ පිරිසකට ඒක නිසා මේ පිරිසට කොණහඬ කියන කතාවක් නෙමෙයි. මොකද එහෙම කොණහඬ කිව්වොත් ඔක්කොටම කෙනෙහිනේ. අපි මේ
මගියන් ආඩම්බරයෙන් දාලා පෙන්නලා දෙන්න හදනවා සතිපට්ඨානයක චිත්තක්ෂණයක් කෙරුවොත් තියෙන වටිනාකම. දෙවෙනි කාරණාව තමයි මේ ශරීරයේ ලෙඩ වෙච්චාම කැම ගන්න බැරුව යනවා. ඒ කැම ගන්න බැරි වුණාම අපි කොච්චර කෙරුවත් උපස්ථායකට හොඳට කන්න දුන්නොත් මට ශක්තියයි කියලා එන්නේ නැහැ. ළඟ ඉන්න කෙනෙක් කොච්චර කෑවත් මට ඇති ලාභයක් නැහැ. මම්ම කණ්ඩෝ. ආහාරයේ තියෙන ගතියක් තමයි මම්ම කනෝ. ඒ වගේ සතිය බුදුහාමුදුරුවෝ ගාව කැට පිටින් තිබ්බත් සුපර් මාකට් එකේ විකුණන්න තිබ්බත් Taman උපේනකන් Tamanට සතිය ලැබෙන්නේ නැහැ. ඒක නිසා අනික් දේවල් වල වගේ අම්මා අප්පාගේ බුදලෙට කර්ම ශක්තියෙන් නැත්තම් වෙන ශිල්පහරහ එහෙම නැත්තම් අනුන්ගේ සුභාසින්තන හරහ මේක ලැබෙයි කියලා හිතාන ඉන්නවා නම් ඒකෙන්ම පේනවා ඒ මිනිස්යෝ බාහිරේ හොයලා බැගෑවෙන්න තියෙන කැමැත්ත. බුදුන්ගේ සුද්ධ වශයෙන්ම කියනවා උඹට ලෙඩ වෙච්චාම උඹට කන්න බැරි වුණොත් ලෙඩේට බාධායි. නමුත් ඒක ඔබ කොහොම හරි කරලා කෑවේ නැත්තම් කරන්න දෙයක් නැහැ. කාටවත් ඒක වෙන කෙනෙක් කාලා හරියන්නේ නැහැ. ඒ වගේ මේ සතිය කියන ධර්මය ඔය අපි ඇත්තට අනුන්ට උපකාර උපස්ථාන කරන්න ගියාම අපි හරි කැමැති කෑමෙන් බීමෙන් උපස්ථාන කරනවා. ඇඳුමින් පළඳුමින් උපස්ථාන කරනවා. හැබැයි කරන උපස්ථානේ හරියක නම් සතියෙන් උපස්ථාන. ඒක කරන්න ඔය කෑම දාසලා කැමති නැහැ. ඒගොල්ලන් ඕනේ මොකෙන් හරි බඩ පුරව ගන්න දෙයක් තියෙනවා හම්බෙනවා. ඔය පරණ කතාවක් තියෙනවා. මේ කෛලාස පර්වතයේ පාමුල තියෙනවලු මානස විල කියලා බොහොම ලස්සන විලක්. ඒකට ගංගාවල් පහකින් වතුර වැටෙනවලු. විල හැමදාම හරි පිරිසිදුයි. ඉතින් ගංගාවල් පහක් එකෙන් පටන් අරගෙන පැතිරෙනවායි කියලා අපේ ඔය සමන්ත පාසාදිකා වගේ පොත්වල ලියලා තියෙනවා. ඒකේ ඉන්නවලු මානස විලේ රණහන්තය. ඉතින් දවසක් ඉතින් මානස විලියෙම දිගට මෙදලා රණහන්ති කොටයක් කම්මැලි ඉඳලා ඌ හිමාලයෙන් පල්ලෙහාට බැස්සා. බැලලා ගියාට පස්සේ දැක්කලු මේ කොකෙක්. ඉතින් ළඟ ඉන්නේ ඉඳ අත්තගා වාඩිලා කොහොමද මැෂිනා විස්තර හරි මේ කියලා අහලා කවුද මේ දවස් ඉන්දියාවේ අගමැති ඩොලර් කීයද කියලා විස්තර ටික අහන්න ඇති. අහලනොත් කොකාට එච්චර ගාණක් නැතුළු ඊට කිව්වලු උඹ දන්නේ මම ඉන්න තැන මානස විලක්. බුදුම පිළිසිදුකමක් තියෙන්නේ. ගංගාල් පහකින් වතුර එනවා ගංගාල් පහක් පටන් ගන්නවා කියන වැඩක් නැහැ හැමදාම පිරිසිදුයි හැමදාම සීතලයි කියලා. අර කෝකා කම්මැලි කමට අහලවලු ඔගේ මඩ කරි නැද්ද කියලා. මඩ කරි නැත්නම් කෝකාට වැඩක් නැහැ. ඌට උන දෙන්නේ මඩ කරි කියලා. අර පුංචි මාළු జాතියක් ඉන්න උන් අර වතුරෙම මේ අඩියෙම රොන් මඩවල ගිලින සත්තු జాතියක්. පහළු జాතියක්. ඌට ඕනේ ඉච්චරයි. ඒ නිසා පිරිසිදු ඉතාම සුන්දර දෙයක් දෙන්න බෑන කවුද ගන්න කිය මොකාවත් ගන්න ඕනේ සිනිගඳ ගන්න දෙයක් ඕනේ බඩ පුරවන්න තියෙන දෙයක් ඒ නිසා අපි දෙනව නම් දෙන්න පිරිසිදු දෙයක් මොනයක්වත් ගන්න සරුවචනාංශයේ කොච්චර සරුවඥතා ඥාණයෙන් කල්පනා කරද්දි කියනවනම් බණ කියන්න පැකිලුණා මේ ලෝකේ කවුරු නම් මං කියන බණක් අහයිද කියලා උන්ගේ සර්වඥ සත්‍යඥානෙ වෙනව මිනිස්සු බඩවඩා ගන්න කඩවඩා ගන්න ධර්මයකට නම් ඉඩම් බුදයි විකුරලා හරි දෙනවා. අපි පිරිසුද්ධයක් දෙන්න බලන්න. ඒ කිම්ම අල්ලා ගන්න පුළුවන් සත්පුරුෂයා කවුද අසත්පුරුෂයා කවුද. නමුත් මේ සතිපට්ඨානෙ තියෙන්නේ අපිට දෙන්න පුළුවන් ක්‍රමවේදේ විතරයි. ඒක සතිපට්ඨාන කියන්නේ මේකයි සති කියන්නේ මේකයි කියලා අලුලැල කැඳලා පෙන්නන්න සතහනක් නැහැ. වර්ණයක් නැහැ. ඒක ඉතින් අසුරු කරලම ප්‍රශ්න අහලම සතිය කියන්නේ මේකයි කියලා වර්ණනා ගන්න ඕනේ. ඒ සඳහා එක ක්‍රමයක් තියෙනවා කර කර බලන්න ඕනේ. ඒ කර කර බලපු මනුස්සයාට අන්තිම නිචන මේවා කියලා දෙන්න ගියාම මේ කර කර බැරි තමයි ඒ නිසා මේ මනුස්සයා සතිය දිනුවෙන්නේ කතා නොකර නිකන්. ඒකෝට සතිය දන්නේ නැති මනුස්සයාට කබලෙන් ලිපට වැටීමක් වෙයි. මොකද මේ කියලා දෙන්න ගියාම Tamange කාලේ නාස්ති වෙලා සතිය වැඩෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒක උකහා ගන්න කෙනා සතිය තමයි මේ ආධ්‍යාත්මික ආහාරයේ මේ සතිය මම වඩා ගන්න ඕන කියලා යම් කිසි කෙනෙක් ඒ ගුණවතෙක් සිල්වතෙක් ගාට ගියාට පස්සේ ඒ ගුණවතාගෙන් සිල්වතාගෙන් ලබා ගන්න පුදුමාකාර අණ්ඩ නීති සංග්‍රහය කරා යන්න ඕන. සිල් ගන්න ඕනේ, රැටනෝ කා ඉන්න ඕනේ, උදේ පාන්දර නැගිටින්න ඕනේ, මේ දේ කරන්න ඕනේ. ගොඩාක් තියෙනවා. ඉතින් අපි කවුද කැමති මේ සත්ත පහක වටිනාකමක් නැති, ලාභයක් සත්කාරයක් මුකුත් නැති මේ සතිය වෙනුවෙන් ඔච්චර කැප වෙන්නේ? ඕක බැරිද මේ බස යනකොට භාවිතා කරන එකක් හදලා නැද්ද කියලා. එහෙම නැත්නම් මේ වෙන වැඩ කරන ගමන් ඕක කරන්න බෑ. ඕකටම කැප වෙලා කරන්න ඕනේද? ශිල්පද රකින්න ඕනේද? එහෙම නැතුව කරන්න බැරිද? කියලා මේ අර සත්‍ය පිළිබඳ අව탁සේරුව හොඳටම පේන්න නම්
ගිහියොත් එක භාවනා කරන්න. ඒ හැම වෙලාවෙම අහන්නේ ජීවෙ ඉඳගෙන සතිය වඩන්න බැරිද කියලා. මැරුණත් ගිහිකම අතාරින්න කැමති නැහැ. සතිය නැතුණත් කමන්නේ නැහැ ගිහිකම අතාරින්න කැමති. ඉස්ලාම ඕන කරන දේ තමයි මේ ගිහිවෙ ඉඳගෙන මේක කරන්න බැරිද කියලා. පුළුවන්. පුළුවන්. නම් සතිය වැඩනවට පස්සේ අඹර වගන යනවා. ගිහිකම තියා පිරිමිකමත් ඉතුරු වෙන්නේ නැහැ. ඥානකමත් ඉතුරු නැහැ. මනුස්සකම කියන තැනට යනවා. ඒක යන්න දෙන්නේ නැහැ. සත්‍ය පොඩ්ඩක් දිනු කරගෙන ඒකත් බලන්න කටබඩ වඩා ගන්න. ඇමරිකාවේ තියෙන බුද්ධ ධර්ම කියන්නේ බිස්නස් බුද්දිසම් කියලා. ඒක උගන්ලා කීයක් හරි හොයනවා. ඉතින් ඒක නිසා සත්‍ය වගේ මේ නෛර්යානික සද්ධර්මයක් එනසම් ආධ්‍යාත්මික දෙයක් තමා විශ්ීම උපයාගත යුතුයි කියන එකේ වටි පුදුමාකාර වටිනාකමක් තියෙනවා. මේ නිසා අපි යම් මේ වෙනකොට සත්‍ය සඳහා දවසක් දෙකක් තුනක් චිත්තක්ෂණයක් වැය කරා නම් එච්චරමයි තමන් තමන් කෙරේ අනුකම්පාවෙන් මෙතෙක් කරපු දේ. අනික සියල්ලම හොඳ කැපෙන පියක් කරන බඩට නැගත්තා වගේ තමයි. සියල්ල දුක පිණිස හිටිනවා. අන්තිමට ඒ සියල්ලම වෙන්නේ සෝචති පරිදේවති කිලමති උරතාලින් කන්දති සම්මුහං අපච්චති. මේ සතිය තිබ්බොත් සතිය ජීවුන කරගත්තොත් ණයට ඉල්ලගන්නෙ වෙයි. හොඳ භද්‍ර යවවන වයසේ කලු කෙස්ටිෙද්දී ජීවිතේ ප්‍රථම යාමේදී ඉතුරු කාල ටික මේ සත්‍ය හරහා සත්‍ය කියන ආලෝකේ නැත්තම් සත්‍ය කියන එළිය යන්න පුළුවන්. නමුත් අපිට හිතෙන්නේ අර ප්‍රථම යාමේ කලු කෙස්ටි එනකොට කාමයේ විදින්න ඕන. ඔය සත්‍ය වගේ දේවල් දාන්න ගියාම ඔක 60 පෙන්නට පස්සේ පෙන්ෂන් ගත්තට පස්සේ කරත හැකි දැම්ම ඒ භාවනා කිරිල්ලක් ඕනේ නැහැ කියලා ඒ මාර්මස්සිනාගේ මේ සමීකරණය කටපාඩම් කරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා ඒක කාටවත් වන්න බෑ. වන්න ගිය ගමන් ඒ කියන්නේ නාස්තික වාදයක්. මේ තරුණ පිරිස වලට මේවා උගන්නලා විශේෂයෙන්ම හරි භයානකයි තරුණ කාන්තාවන්ට මේ ගැන උගන්වන එක ප්‍රධානම විරුද්ධකාරී අම්මා මයි ළඟට ඇවිල්ලා කියත අනේ ස්වාමී මේ කෙල්ල බැඳිනකන් ඉන්නකෝ බැඳලා පස්සේ ඕන දෙයක් කියලා දෙන්නේ කිය. මොකද අම්මට සාධානසකයක් කියනවා මේවා ඉගෙන ගත්තොත් මේ කෙල්ල දීගතල දී ගන්න බැරි වෙයි. ඒ වගේම කොල්ලෝ අම්මා අඬගෙන ගිහිල්ලා අහනවා මේ කෙල්ල ලස්සන නැද්ද අර කෙල්ල ලස්සන නැද්ද ඒක අම්මාගේ මූණ දිහා බලනවා උඹත් ඔහම ඉඳ ඇති ඒ කාලේ දැන් පේනවනේ ඔය කොයි කෙල්ල ගත්තත් එච්චරයි ඉතින් අම්මා මගේ ළඟට ඇවිල්ලා කියනවා හරි වැඩේ ස්වාමීන් වහන්සේ මේ පින්නුවත් කෙල්ලන්ගේ රස අඳුරන්නේ නැන්නේ කොල්ලෝ මේ සත්‍ය වටානේ කොල්ලෝ ඉතින් සා මේ පරම්පරා භෝකිරීම පිළිබඳව ඉෂමුදුනේ තියාගෙන ඉන්න කට්ටියට මේ ධර්ම ජනතාව භාවනා කරනවා කියලා දකින එක වෙනමම ශෝකයක් වෙනම ක්ලාන්තයක් විනමම අත්දැකන අඬන දෙයක් බාට පත් වෙනවා. ඔය කොළඹ ප්‍රසිද්ධ ඉස්කෝලේක ළමෙක් ඇවිල්ලා ඒක මොකක් හරි ඉතින් කවුරුහල් ලණුවක් දීලා තියෙනවා මෙහෙට එන්නේ කියලා ඇවිල්ලා ඉතින් මයිත් එක්ක කතා ඉඳලා ඉතින් මම ටිකක් කියනකොට ඒ ළමයා එකපාරටම හැඟුම් උදාහරලා කිව්වා අයියෝ ස්වාමීන් වහන්සේ මං හිතුවේ නෑ මේ වගේ දේවල් කතා කරන තැන් ලෝකේ තියෙනවායි කියලා මටත් මේක තමයි ඕන වෙලා තියෙන්නේ කියලා නිකන් ආවේශ වෙලා වගේ විශාල පිරිසක් ඉස්සලා කතා කරන්න පටන් ගත්තා. මුද්දම තරුණ වයසේ ගැල්ලා මේ. ඊටසේ මං කිව්වා ඉතින් දේවල් තියෙනවා ඒකේ නියම තැන නියම වෙලාව ආවම තමයි මතුවෙන්නේ කියලා. විජහට අම්මා නැගිටලා අර ළමයාගේ අතින් අතෙන් යන ගමන් කිව්වා මෙයාට ඉදා ඉඳලා භූත දෝෂයක් තිබුණා ස්වාමීන් වහන්සේ මං යන්නම් කියලා. මං කිව්වා ඉතින් දෝෂේ අම්මටද දුවටද කියලා මට තේරෙන්නේ නැහැ. මට මොකෝ ගියාම. ඒසම මේක හරියට කාරණාව තේරුම් කරලා දෙනකොට සතිය තමන් විශ්ින් වඩවා ගත යුතු වගේ විතරක් නෙවෙයි මේ වැඩේ කරනකොට තනි වෙච්ච මිනිහට ලේසි මොනම ක්‍රමයකින් හෝ අපි එහෙම කුණ්‍ය ගහගෙන තියෙනවා නම් ඒ හැම එකකින්ම අවු වෙන්නේ පොළොවට බරු බැඳා වගේ බරක් තමයි. එනිසා සතියත් එක්ක යනකොට මම දැන් මෙතන කියනකොට අනිවාර්යයෙන්ම තේරෙනකෙ මම විශ්ින් කරන්න ඕනේක කරන්න පුළුවන් මම එහෙම කියන එක බරයි හොඳ නෑ මම මොකක් කියනවා කරන්න පුළුවන් මේක සාධාරණීකරණය කරන්න බැරි එකයි වෙලා තියෙන්නේ කරගත් අමාරුයි ඇත්තටම උද්දජනාසි කියලා තියෙන බ්‍රහ්මචාරී කියන එක කොහොමදත් අමාරුයි කියලා ඒක නෙමෙයි අමාරු මේ අපිත් එක්ක කිට්ටුවේ ඉන්න අයට මේක සාධාරණීකරණය කිරීම ඒක විශාල උප්පර වෙට්ටියක් තියෙනවා ජල විද්‍යාවක් තියෙන මිනිහුරු විතරයි ගැලවෙන්න පුළුවන් එහෙම නැති කෙනෙකුට මේ අපි මෙච්චර හොඳයි ප්‍රේමණීයයි කිට්ටුවන්තයි කියලා කියපු කට්ටියකින් ගැලවෙන එක නැත්නම් මේ අදහස දිගට පවත්නවා කියන එක ලේසි නෑ. තුන්වෙනි කාරණාව වශයෙන් සඳහන් කරලා තියෙනවා ඒ සතිය සාධාරණීකරණය කරනකොට ඒ සතිය පිළිබඳව ඒක අලිකොත් කියපු කාරණාවක් ප්‍රයෝජනේ අත් වෙන්න නම් දුක් ආවට පස්සේ සතිය වඩන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම පණින්ද පෙර සිතා බලමු බලනු
කියන උපමා ක්‍රමයට තමයි සතිය වඩන්නේ. ඒ නිසා දුකටපත් වෙච්ච කෙනාට කිසాగෝතමීට බුදුජාන් වහන්සේ වෙන උපක්‍රමයක් කරලා තමයි කිසాగෝතමී මධ්‍යම මට්ටමට ගෙනල්ලයි සතිය කියලා දුන්නේ. බුදුජාන් කිතේ සුවිශේෂී දේශනා විලාසනස. සාමාන්‍ය ක්‍රමයෙන් තමයි දුකටපත් වෙච්ච වේදනාවටපත් වෙච්ච පීඩාවටපත් වෙච්ච කෙනෙකුට සතිය වඩන්න බෑ. ඒ නිසා දුකක සේයාවක් තිබුණොත් බලන්න වාඩි වෙච්චම අපිට මොකද වෙන්නේ කියලා? වහයලා ගන්නවා අපේ හිත. එන්න තියෙන ලෙඩක් හරි. ජීවිත නෙමෙයි අහල පහල කෙනෙක්ගේ දුකක් හරි. විච්ච දෙයක් හරි තියෙනවා නම් ඒ සියල්ලගෙම අර හිත නිකන් අඳුරකින් දූවිල්ලකින් වැසෝ වගේ ඒ දුක් ඔක්කොම එනවා. මොකද අපේ සෑම ක්‍රියාවලියක් මේ දුක් දූවිලි ඒ කංකරච්චල් එකතු කරන හිතක් තියෙන. කිට්ටුවක තියෙන එකක් හරි කමන්නේ ඇදලා දාගන්න. ඒ නිසා ඒක වෙන්න නම් ඒ බරපතල දුක් අපි ඊයේ ඉගෙන ගත්තා සර්වචනංශය දේශනා කරනවා. දුක් වල තියෙන ඉත බරපතල දුක් කියනවා, පුංචි දුක් තියෙනවා. ඒ කියන්නේ දැරිය හැකි සහ නොදැරිය හැකි කියලා. දැරිය හැකි දුක් භාවනාවට බාධාවක් නෑ. ඒත් හොඳ ආතාපි වීර්යය ඇති දක්ෂ යෝගාවචරයට. දැරිය හැකි දුකක්වත් දරන්නේ නැහැ සමහර කට්ටිය. ඒකවත් නැති තැනක භාවනාව ඉල්ලන එක වෙන්නේ නැහැ. නොදැරිය හැකි දුක් එන්නේ ඉස්සෙල්ලා මේ සතිපට්ඨානය කරලා තිබ්බොත් ඒ මනුස්සයාට වාසි දෙකක් හම්බ වෙනවා. ඒ දුක එනකොට ඒකට ලෑස්ති. දෙක බාහිරේ හොයන්නේ. ආය කියන්නේ නැහැ මේක ආවේ අහවලාගේ කියලා. ඒකට ඒ ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ අපි ගෙවල් දොරවල් ඉන්නකොට මේ හදිස්සියකට අමලියකට කරදරයකට කියලා ඔය මණිකක් හරි රත්තරම් භාණ්ඩයක් හරි අරගෙන ඕක තියාගෙන ඉන්නවා. හදිස්සියකට ඒක විකුණලා කීයක් හරි ගන්න කියලා. ඉතින් ඒ ගත්ත මණික හඳුයේ ගානක් දීලා අරගෙන බොහෝම බඩතුලේ සංගවාගෙන තියාගෙන ඉනවා කියලා හිතුවා. නමුත් අමලියකට ගිහිල්ලා ඒ මණික් බිස්නස් කාර්යපු ළඟට ගිහිල්ලා කිව්වොත් මේක තියාගෙන මට කරදරයක් දෙන්න කියලා. එහෙනම් හොඳට පරීක්ෂා කරලා කිව්වොත් මේක ප්ලාස්ටික් කැල්ලක්, දියම මණිකක් නෙවෙයි, ඔයා රැවටිලා තියෙන්නේ කියලා. දැන් මොකද වෙන්නේ? අර තියෙන කරදරයට හපන් මේ කරදරේ. විතාන හිටියේ මේක හදිස්සියකට උකසකට තියන්න පුළුවන් කියලා. රත්තරන් කියලා තියාගෙන තියෙන රෝල් ගෝල්ඩ්. මණිකක් කියලා තියාගෙන ප්ලාස්ටික් කැලක්. ඒ වගේ මේ සතිය වෙනුවට අපි දන් දෙනවා, සිල් රකින්නවා, නැත්නම් කතෝලික ආගමේ ශ්‍රද්ධාව තියෙනවා, Hindu ආගමේ, මුස්ලිම් කොයි එකත් හොඳයි. නමුත් මේවා නිකන් රෝල් ගෝල්ඩ් විතරයි. ඒවා නිකන් ප්ලාස්ටික් විතරයි. බැලු බැල්මට නම් ඉතින් ත්‍රිසරණ සියල්ල රත්තරන් නොවේ කිව්වට, ඒ මනසෙන් මේ රත්තරන්ම ගියා. අමලියකට ගිහිල්ලා පෙන්නපු දවසේ පේනවා ඒක නියම රත්තරන් නෙවෙයි. නමුත් මේ සතිය ලෙඩ වෙන්න ඉස්සරලා, දුක් දෙන්න ඉස්සරලා සතිය වැඩුවොත් නියම සතිය නං හරියකනම් දුක එනකොට ලෑස්ති ගතියක් තියෙනවා. කවදාකවත් මේක මට කරේ උඹ, මේක මට කරේ අරයා, කවදාකවත් පටලවිල්ලක් නැහැ. දැන් දුක ඇවිල්ලා තියෙනවා, මොකද්ද උත්තරේ කියලා හොයනවා මිස ඒක අරයාගේ මෙයාගේ වැරදි වලට දාන්නේ නැහැ. අපිට ඒක බෙදා හදා ගන්න පුළුවන්. එතින් සත්‍ය වඩන කෙනාගේ සහ වැඩු කෙනාගේ ප්‍රශ්නයකට මුහුණ දීමේදී එයා ආයුධ සන්නද්ධවම ඉන්නේ. බලාපොරොත්තු වෙන කොයි වෙලාවෙ දුක ඉදන්න. ඒක කොහොඩක්වත් නැහැ කියන්න බෑ. මම ඉක්මවලා නැහැ තාම. මේ දුකේ දුක ඉන්න පුළුවන් තත්ත්වෙ මම දන් දුන්නයි කියලා මට ඉක්මවන්න බෑ. මම සිල්ලක් අය කියලා මට ඉක්මවන්නත් බෑ. මම සමත භාවනා කරුවයි කියලා ඉක්මවන්නත් බෑ. විපස්සනා භාවනා කරුවයි ඉක්මවන්නත් බෑ. නමුත් ඒකට ප්‍රතික්‍රියා නොකර සිටීම පමණයි කරන්න පුළුවන්. සර්වඥාන්සේ සම්මා සම්බුද්ධත්වයටපත් වෙලත් මේ අවසාන භවයේදී ලෙඩ රෝග 12ක් ඇවිල්ලා තිනවා. ප්‍රසිද්ධ ස්වභාවය කියලා තිනවා. මට මනක් කියා ගන්න බෑ කොන්දරි දෙන්න. මට බඩ යනවා. මට ඉෂේ ගැක්කු. අපි ගැන කොමන කතාද? දුොණ කෙනෙකුට කියත හැකි අපි වන්දනා කරන සර්වඥාන් වහන්සේට එහෙම ලෙඩ වෙන්න බෑ. සර්වඥාන්සේ කියන මම මිනිස්සෙක්. ඊට පස්සේ ඔය බුරුම ආචාර්යවරු එක එකක් පෙන්ලා දීලා තිනවා මේම ලෙඩ උනේ මෙන්න මේ වැරද්ද නිසා, මේ අකුසල කර්ම නිසා කියලා හරි ලස්සන විස්තර කතා කරලා තිනවා. කෙසේ නමුත් කවුරුත් පිළිගන්නවා බුදු වුණාට පස්සේ තියෙන. ඉතින් අපිට ආපුවම සත්‍යපත්තහනේ වටන එක නයික හොඳට සත්‍ය දිනුනාට පස්සේ තියෙන ගතිය තමයි ඒ ලෙඩ එනකොට තමයි හරියට දැනගන්න පුළුවන් තමන් භාවනා කරලා තියෙනවා. ලෙඩක් ආව නැත්තම් කොහොමද දැනගන්නේ? ලෙඩක් මොනක් අත දිලා අතක් පිට අතක් තියාන උඩ බලාගෙන හිටියට මොන භාවනාවක්? තනි කර බරුවේ. ඉවටිකම් මේ දැන් ඔයගොල්ලෝ භාවනා කරන්නදී හොඳට පෙන්වන්න නම් පොඩ්ඩක් කලින් ඇතුව ගිහිල්ලි වෙලා කියලා වෙලාවට කැමරා එකක් ගෙනල්ලා වීඩියෝ කැමරා එකක් ගෙනෙන්න බලන්න ඔක්කොම බුදු වෙලා ඉන්නේ. හෙල්ලෙන්නේ නැහැ. හරියට ඉන්නේ.
භාවනා කරන මිනිහගේ අංග වැක් කෙරිලා නිදිමත ගතිය ඇවිල්ලා නියම ක්‍රමයට යනකොට වෙන කතාවක්. හරියට භාවනා කරුවා නම් සතිය හරියට වැඩුවා නම් ඒ කනකොක ඉගිලෙනකොට ආයුගේ සුද පෙයි. ඒ වගේ යාට බාධාවක් ආවම කරදරයක් ආවම අමලියක් ආවම මේ සෑ වැඩ කරන ක්‍රමයෙන් පේනවා මේ සතිය ලේ වලට බහලා ඇට වලට බහලා ඇට මිදුළු වලට බහලා අඩියේ ඉඳලා වැඩ කරනවා. එතෙන්ද එනකම්ම අපි අර පොඩ්ඩකින් අඳුර ගන්න සතිය මතු පිට යන්නම් පළදු කරගෙන බසගත්ත සතිය අඩියටම බහින්න. ඉතින් මේ වගේ ආනිසංශ තුනක් තියෙනවා. ඉතින් මේක ඒ පන්දි ස්වාමීන් වහන්සේ නිතරම කියනවා මේ හුස්මේ තියෙනයි. හුස්ම කියන එක අත්‍යවශ්‍ය දෙයක්. මුචිර හොඳ ආහාර ගත්තත් කොච්චර හොඳ වතුර ගත්තත් හුස්ම දූෂිත නම් වාතය දූෂිත නම් ඉතින් කවදාකවත් ඒ ජීවිතේ කරක් නැහැ. දෙක හුස්ම තව කෙනෙකුට තව කෙනෙක් ගන්න බෑ. තුන වතුරක ගිලිලා හෝ හුස්ම ගන්න බැරි වෙච්ච වෙලාවක ඊට කලින් අරගෙන තිබුණා කියලා හරි මොකක්වත් උදව් කරන්නේ නැහැ. ඒකට ලෑස්ට් වෙලා ගියොත් පමණයි ඒක දරා කියා ගන්න පුළුවන්. මේක ඒ සම්මස මේසර ගියාට පස්සේ පිරිසුදු ජලයට සාපේක්ෂ කරලා මේ කරුණු හතරම කියලා දුන්නා. මං තුනයි නේ කිව්වේ. හතරවෙනි එක තමයි මේසා විශාල ආනිසංස දෙන සතිය. වැඩුවොත් බුදුහාමුදුරුව සහතිකයක් දෙනවා. ඒ කායනෝ අයම්බික්ක වේමග්ගෝ සත්තානං විසුද්ධියා පළවෙනි ආනිසංසේ. ශෝක පරිද්දවාණං සමතික්කමයි දුක්ඛ දෝමනස්සං අත්ථකමයි ඥායසාතිකමයි නිබ්බානස්ස සච්චිකිරියයි කියලා භාවනා කරන්න ඉස්සෙල්ලම සාතිකයක් දෙනවා. ඔබ සතිපතහනේ වඩනවනම් ඔබ හිත පිරිසිදු වීම එදා ඉඳලා පටන් ගන්නවා. සතිය ඉන්න හැම චිත්තක්ෂණයකම හිත පිරිසුදු වෙනවා. සතිය නොවිතන හැම චිත්තක්ෂණයම අපාය තමයි. සංසාරය තමයි. මොන්නම විදිකම හිතන්න එපා මේ දෙක අතරමැද තැනක් තියෙනවා. එන්නම් පෙර අපි සමාජවාදයට කියනකොට කිව්වා සමාජවාදී ගමනේ අම්බලම් නැත කියලා. රෙස් කරන්න තැනක් නැහැ. ඒ වගේ තමයි සතිය අඳුරගත්තට පස්සේ මම පස්සේ සතිය වඩන්න දැන් ටිකක් විවේක ගන්න වෙලාව කියලා අතහැරියොත් ගියා. ඒක ප්‍රමාවට වැටෙනවා. ඒ නිසා හැම චිත්තක්ෂණයකම දල්ලාගත් වීර්යයක් සහ නිවැරදි එල්ලේකින් යුක්තව සතිය පවත් ගන්නවා. ඒකට කියනවා සත්තාන විසුද්ධිය කියලා. ඊට පස්සේ තමයි මනසාගේ විසුද්ධිය එන්න පටන් ගන්න. ඒක ශෝක පරිද්දවණ සම්පතික්කමයි. මේ දුකේ පෙන්නන ශෝකය සපරිදේව පරිදේව කියලා කියන්නේ. අඬන එක කයක සංග ගන්න එක ශෝක පරිද්දවණ සම්පතික්කමයි. දුක්ඛ දෝමනසාන අත්ථගමය. දුක් දුම්නස් කායික දුක් මානසික දුක් ඉවර කරන්න පුළුවන්. නිවන් ලබන්න උනේ මාර්ගය මේකයි කියලා ඥාය න්‍යාය පෙත තේරෙන පටන් ගන්නවා. අවසානයේ නිවනට යන්න පුළුවන්. ඒ නිසා මේසා ලෞකික වශයෙන් ප්‍රධාන කැපීපෙන ආනිසංශ තුනක් ලබා දෙන මේ සතිය අවසානයේ මේ සාමාන්‍ය ලෝකයා හොයන වගේ වෙදකම නෙවෙයි නැවත දුක් නොයනා තැනට හෙදකම උගන්නනවා. ඉතින් හුඟව දෙනකොට ඊවසන්න ශක්තිය නෑ. ඒගොල්ලන් ඕනලා තියෙන මේ පැමිණි දුක නැති කරලා ආයත් ඉක්මනට පාටියට යන්නේ කවද්ද? ආයත් ඉක්මනට සැනකෙළියට යන්නේ කවද්ද? ආයත් ඉක්මනට මේ අවුල ගන්න තැනට යන්නේ කොහොමද කියන එක මිස ඒ දුක නැති වෙච්ච වෙලාවක ආයේ නොයනා තාලෙට නොයනා තැනට වැඩ කරන්න ගත්තොත් කිසි කෙනෙකුට ඉවසීමේ ශක්තියක් නැහැ. නමුත් සර්වජන් වහන්සේ පමණමයි එකම ශාස්ත්‍රුන් වහන්සේ පැමිණි දුක් తాවකාලිකව නතර කරලා අස්වසිලා දීලා එයාට නැවත දුක් නොයනා තැනට වෙත කියලා තිබු එකම ශාස්ත්‍රුන් වහන්සේ. මොකද අනික කිසිම කෙනෙකුට මේ මාතෘකාව අහුවෙලා තිබුණේ අනික කොල්ල කිව්වේ මේ ජීවිතයේ දුක් නැති කරලා දෙන්නම් කියලා. ඒකට මාවට මට යාඥා කරන්න, එහෙම නැත්නම් මගේ ආශිර්වාද ලබා ගන්න, එහෙම නැත්නම් নানা ආකාර දේවල් කිව්වා. නමුත් ඒකේ වෙන්නේ මොකද්ද? හොදෝදා මඩේ දැමිලක්. නමුත් කවදාකවත් නැවත දුකක් නොයනා තැනට යන්න නම් ඥායසාධිකමයි නිබ්බානස්ස සච්චික්‍රියාවයි කියන ඒ නිවන් පෙත නැත්නම් අපි කියන මේ නිබ්බානගාමනි ප්‍රතිපදාව තේරුම් ගැනීම සහ ඒ ප්‍රතිපදාව ක්‍රියාවත් කරන දෙවන්නේක් නැහැ. මම මේ තියෙන සෑම දුකක්ම නැත්නම් දුකේ හේතුව තණ්හාව දක්වාම අඩියට කියලා නැති කරන්න ඕනෑ කියලා ඒක කෙරුවට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ ඉසුඹුලන්ඩ ඉස්පාසුවක් ලවන් ලණ්ඩ අවස්ථාවක් දෙන්නේ. එතකම්ම සරුවචන් වහන්සේ කියනවා ඔබ අනාගාමි තත්ත්වයටපත් උනත් ප්‍රධාන උද්දම්බා ඕරම්බාගේ සංයෝජන පහ කැඩෙනවා. නමුත් තව සංයෝජන පහක් තියෙනවා. ඒ නිසා අර පටන් ගන්නවට වැඩිය දැඩි උත්සාහයකින් දැඩි
එළඹ සිටි ගතියකින් මේ ඉතුරු ටිකත් ගෙවම්කරන්න උත්සාහගත යුතුයි කියලා නිදර්ශනයක් දෙනවා. මහණෙනි මේ මූත්‍රාසා අසුචි පොඩ්ඩක් තිබ්බත් ගඳයි. උග ටිකක් තිබුණට කමක් නැහැ කියලා බෑ. ඉවරම කරන්න. එනිසා කෙලස් කියන જાතිය උද්දම් භාගයේ විතරනේ ඕරම් භාගයේ විතරනේ උද්දම් භාගයත් ඉවරම කරන්න ඕනේ. එනිසා කිසිම තැනක මොනම ඒ කියන්නේ මේ අනුකම්පා විරහිතව ගහන්න ඕන කෙලස්. ඔය ටිකක් හිටියට කමක් නැහැ. පස්සේ කරන්නම් මොකක්වත් බෑ. ඒ නිසා සතිය විතරමයි අන්නේ විදියට යගදාවෙන් ගහලා මුහුත අඩියට යන කම කපාගෙන යන්න ගියා වගේ කඩුවෙන් ගහලා අලකොළ නන්දක් කපලා දැම්මා වගේ කපන්න පුළුවන් දේ. නමුත් අපේ ජීවිතවලට මේ සතිය එකතු වුණේ කොච්චර බහුවිලාද කියලා හිතන්න. අපි දැනගත්තේ මෙතනයි මේ කළ යුත්තේ කියලා. ඒ වගේ මේ ඇතුළත හොයන්න ඕන කියන එක. ඒතියෙද්දිත් අපි මෙතනින් එළියට ගියාට පස්සේ මොකද කරන්නේ? මේකද අපි ගරු කරන්නේ? අපිට ඇත්තටම ගරු කරන තරම් පින තියනවා. පසු පරිසර සාධක තියන්නේ නැහැ. අපි ආයෙත් අර දාසකත්වයට වැඩෙනවා. දාසකත්වයට කටබඩ පුරවන්නයි ලාභ සත්කාර සම්මාන වලටයි ගියාට පස්සේ ඒක සත්‍ය දෝෂයක්වත් ධර්මයේ දෝෂයක්වත් නෙවෙයි. ඒකට කියන්නේ දේ වටින සින්දුරාම්ගේ හොඳ ඖෂධ දොස්තර මහත්තයා දීලා ඔබ මේක කැමරට පෙර මෙච්චරක් ගනින් දවල්ට උදි කැමරට සමීටික් ගනින් දවල් කැමරට පස්සේ මේක ගනින් රාත්‍රී මේක ගනින් කියලා ඒ දෙන බේත් ටික මාත්‍රා වරද්දලා බිව්වොත් මොකද වෙන්නේ? එහෙම නැත්නම් මට ගමනක් යන්න තියෙනවා කියලා බේත් ටික ඔක්කොම බීලා කියොත් මොකද වෙන්නේ? දොස්තර මහත්තයාගේ නමත් ඉවරයි, බෙහෙත දෙන ගෞරවෙත් ඉවරයි, ඒ බීපී අක්ෂයත් ඉවරයි. එනිසා මේක හරියට මාත්‍රාවක් තියෙනවා. ඒ මාත්‍රාව අනුව කටයුතු කරන්න ලොකු පිනක් ඕන. මේ භාවනාව කරන්නත් පිනක් ඕන කියලා මං කියන්නේ. එනිසා අපි ලොකු සංසින් ඉන්න කාලේ ඒ ওই විශාලෝ යනම්මනම් ওই පින්කම් සිද්ධ වෙනවා මෙහෙත්. ඒ සිද්ධ වෙච්චාට පස්සේ ලොකු සංසින් කියන්නේ අපි එදාට නිකන් එකම පවුලේ ආයකේ පුතුමාකාර බැඳීමකින් සුහදතාවයටපත් වෙනවා. ඒ පිනට සම්බන්ධ වෙච්ච හැම කෙනාම. ඒකෝට කියනවා මේ නමලා හිතාගන්න එපා. ඉත පිනක් කරන වෙලාවක් කියලා. මේක ඇත්තටම පෙරකල පිනක විපාක වාරයක්. ඒකයි මෙච්චර ලස්සන මේ වැඩ යන්නේ. ඒක නිසා අපි පින් නැති ඇත්ත නෙවෙයි. උගෝ පින් කරලා තියෙන නැත්තම් මේ වගේ දේවල් මේ හොඳට කාපට් දාපු පාරක යන්න වගේ යන්න බෑ. ඒක නිසා මතක තියාගන්න මැරෙන්න ඉස්සෙල්ලා මෙතෙක් කරපු පින් වල වැඩි උත්කෘෂ්ඨ පිනක් කරලා මැරුණ නැත්තම් මේ ජීවිතය අර පරණ අහම්බ කරපු කම්පැනිය සල්ලි වලින් කකා ජීවත් වෙන ජීවිතයක් මෙයන්. පෙර ආත්මුලින් ගත්ත ඒ කුසල් ආනිසංසෝලින් ජීවත් වෙන විදිහක ගියාත්මට වැඩි අලුත් එක්කලා නැහැ. මට පුද්ගලිකව හිතනකොට නම් හිතනවා පහදෙලියෝම අපි ගියාත්මේ සතිය වඩලා නැහැ කියලා. සතිය වඩලා තිබුණා නම් අපිට මේක මෙච්චර අරුමයක් වෙන්නේ නැහැ. අපි අනික් පින්කම් සෑහෙන්න කරලා ඇති. නමුත් මේ ආත්මේ අපි තීරණ අරගන්න ඕනේ ඒ ඔක්කොම ගැම්මට අරගෙන අදිෂ්ඨාන ශක්තියට අරගෙන මේ හම්බෙච්ච ඔක්කොම පරිසර සාධක කල්පනා කරලා මම එනකොට වැඩි යනකොට ඊට වැඩි අද මේ ඉසල පරියන්කට වැඩි මේ පරියන්කේදී මේ සතිය මීට වඩා උච්ඡන්නව ආසන්නව ගල්වාගත් වීර්යයෙන් හරි නිවැරදි එල්ලේකින් යුක්තව කරගන්න බලන එක විතරයි මෙතන අදහස් කරන්නේ. ඒ දෙය කරන්නේ නැත්තම් අපි හිතා ගන්න ඕනේ මොන જાතියෙන් කෙරුවත් ඒව ඔක්කොම සංසාරේ කරලා තියෙන දේවල්. මේක තමයි නොකරපු දෙය. ඒක අරුම දෙයක්. ඉතින් ඒක කරනකොට අර කලින් කතා කරා වගේ নানা ආකාර කලබලකම් කටළු වෙනවා. බය උපදවන දේවල්, කම්මැලි උපදවන දේවල්, හරියට මේ සෝචති කිලමති පරිදේවති ආදිවාසීන් දේවල් මනසින් හදලා පෙන්නනවා. ඒතියෙදිත් මේක ඉදිරියට ගෙනියන්න නම් ඒකේ සර්වඥ සද්ධර්මයේ අහන්න ඕනේ, භවනා වේදෙන්න ඕනේ, සකච්ඡා කරන්න ඕනේ. සකච්ඡා කරමින් කරමින් නැවත නැවත කරනකොට තමයි අපිට මේ කපාගෙන යන්න පුළුවන් ශක්තිය තියෙන්නේ. ඉතින් අද දවසේ ධර්ම දේශනාවත් වෙනි කඩාගෙන එහෙම නැත්නම් ඒ ගංගෙදිගේ ඉහළට කපාගෙන යන ශක්තිය ධෛර්ය බලය පිණිස වේවා කියන ප්‍රාර්ථනාවේ දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සිල් දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා.